පිරිත් අහනවා කියන එක පිරිත් කියනවා කියන එක සිංහල ජාතියත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයටත් උරුම වෙච්ච දායාදයක්. දැන් සාමාන්‍යයෙන් ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ හාමුදුරු මිසක්කා ඉන්දියන් ජාතික අය රැයක් කියලා වෙනකල් පිරිත් කියනවා කියලා එකක් නැහැ. ඉන්දියාවේ ඉන්දියන් අයට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ වාසනාව නැහැ. කීමේ වාසනාවක් නැහැ. ඇසීමේ වාසනාවක් නැහැ. තායිලන්තේ බුරුමේ පිරිත් කියලා රැයලි වෙනකල් පරිත්‍රාණ කතාවක් නැහැ. ඔවුන්ටද රැයක් පහන්වනතුරු පරිත්‍රාණ ධර්මයේ කීමේ ඇසීමේ වාසනාව මේ වෙනකොට නැහැ. වෙන රටවලත් නැහැ. අපි සාමාන්‍යයෙන් තායිලන්තේ බුරුමේ වගේ හාමුදුරුවන්ගේ පිරිත් සජ්ජායන අහගෙන ඉඳලා තියෙනවා. ගොඩාක් උන්වහන්සේලා කැමති එකක් තමයි ජය මංගල ගාථා. ඊට අමතරව තුන් සූත්‍රේ ඊළඟට ධම්මචක්ක සූත්‍රී වගේ සජ්ජහන කරනවා. ඒ හැර මේ වගේ බණවර හතරකින් යුක්ත රැයක් පහන් වෙනතුරු ධර්මයේ සජ්ජහන කිරීමක් නැහැ. සිංහල ජාතියට විතරයි උරුම වුණේ. ඊට පස්සේ සිංහලයටත් සිංහල මේ බුද්ධ ආගමේ අයටත් ගොඩාක් අයට මේක පසුගිය කාලේ මේ මහා මෙවුනාවත් බිහි වෙන්නත් කලින් ටිකක් ගොඩාක් දුරට මේ පිරිත සීමා වුණා. එක්කෝ මොකක් හරි පින්කමකට එහෙම නැත්නම් මොකක් හරි සෝබනයකට එහෙම නැත්නම් මොකක් හරි ලෙඩක් දුකකට එහිම තමයි පිරිත. ලංකාවේ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන්ම සජ්ජහන කරපු බවකුත් ශ්‍රවණය කරපු බවකුත් මෑත භාගයේ මහමෙවුනා බිහි වෙන්න කලින් අපි දුටුවේ නෑ. කොච්චරද කියනවනම් පිරිතක් කියන්න ගියාමට පස්සේ හාමුදුරුවරු ඔය දුන් අල්ලන පහම් පත්තුකන්න දෙන්නෙකුයි තුන් දෙනෙකුයි ඉන්නව හැරෙන්ට අනිත් අය නෑ. ගිහි පිරිතුත් ගෙවල් වල කියනවා එදී කැරම් ගහනවා බූරුව ගහනවා. පිරිත් කියන අයට සෙතක් තියෙනවා මයික් එකට සෙතක් තියෙනවා. අහන කෙනෙක් නෑ. ගොඩාක් ගෙවල් වල පිරිත් කියනවා හෙට දානේ කියලා. අද පිරිත. එතකොට උඹලා අහපල්ලා කියලා මිනිසුන්ට අහන්න කියලා ගෙදර මිනිස්සු දානෙට ලැහැත් වෙනවා. හරිනේ ඉතින් දානෙනේ හෙට. දානේ හෙට පූජා කරන්න කොහොමටත් ඇහැරිලා ඉන්න එක එදාටම පිරිත ගමු බං කියලා කියනවා නෙත් අයත්. මම දන්නේ එයින් පිරිතේ අර්ථය සිද්ධ වේවිද කියලා. පෙන්වත්නි පිරිත කියන්නේ ආරක්ෂාවට. එතකොට ආරක්ෂාව පිණිස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සජ්ජහන කිරීම තමයි පිරිතෙන් සිද්ධ වෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ගැන ඔබට යමක් කියන්න මේක තේරෙන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පරම සත්‍යය පිහිටලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සසරේ නොකරපු දෙයක් තියෙනවා. ඒ තමයි දැන මොසා නොකියපු එක.
දැන දැන මුසා නොකියපේක සසරේ උන්වහන්සේ නොකරපු දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ යන්නේ සත්‍ය වචනේ. මේ ලෝකෙට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ප්‍රකාශ කරනකොට පිළිගත්තේ නැහැ පස්වග භික්ෂුන්. පළවෙනි පාර දෙවෙනි පාර පිළිගත්තේ නැහැ. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ ඇහුවා, පින්වත් මහණෙනි මීට කලින් මම බුදු වුණා කියලා මම කියලා තියනවාද ඔය එහෙම එකක්? නෑ ස්වාමීනි කිව්වා. කලින් බොරුවක් නොකියලා තියෙන නිසා ඒ සත්‍ය දේ ලෝකෙට දෙන්න පුළුවන් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ වචනේ තියෙන්නේ සත්‍යයත් එක්ක ඇත්තත් එක්ක. බුදුරජාණන් වහන්සේට කියන නමක් තියෙනවා, සත්‍ය නාම. බුදුරජාණන් වහන්සේට කියන නමක් තමයි සත්‍ය නාම. මේ ලෝකේ පරම පූජනීය සත්‍ය නාම නම් වූ බුදුරජාණන් වහන්සේ. එකම අකුරක, එකම ඉස්පිල්ලක, එකම පාපිල්ලක මොසාවක් නැහැ. හැම බුදු වචනයකම තියෙන සත්‍ය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්‍ය පිහිටලා දහම් දේශන්නේ. අනිත් එක තමයි නිකලෙස් භවයේ පිහිටලා දහම් දේශන්නේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ වචනය දේශනා කළොත් ඒ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක සිද්ධ වෙච්ච දෙයක්, ඒ භව්‍ය දෙයක්, අන් අයට යහපත පිණිස පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්යල් බලා දේශනා කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා හිත නිකලෙස් වෙලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ දසබල ඥාන තුල පිහිටලා, විසරද ඥාන තුල පිහිටලා. ඒ නිසා බුද්ධ වචනයකට යම් කිසි කෙනෙක් යමක් කිව්වොත්, නිගරු කළොත්, ඒ කෙනාට බොහෝ කාලයක් දුක පිණිස, අහිත පිණිස, අයහපත පිණිස පවතිනවා. යම් කිසි කෙනෙක් බුද්ධ වචනයට ගරු කළොත්, ශ්‍රද්ධාව පිහිටව ගත්තොත්, එක බණපදයකිනොත් බොහෝ කාලයක් හිත පිණිස, සුව පිණිස, සැපේ පිණිස පවතිනවා. පින්වත්නි, ඔබ මීට කලින් ධර්ම දේශනාවලදී අහලා ඇති බොරු කීමේ විපාකයක් තමයි ඒ බොරු කියන කෙනා නිසා වැස්ස වහින්නේ නැහැ කියලා සුදුසු වෙලාවට. පින්වත්නි, අනාගතයේ ලෝකී පහළ වෙනවා මෛත්‍රී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකයේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම සත්‍ය වචන පුරුදු කරපු මිනිස්සු ඒ කාලෙට උපදිනවා. කොච්චර දෙයක් ඒ කාලෙදී වහින්නේ රාත්‍රියේ. කවදාවත් ඒ කාලේ වැස්ස නිසා මිනිසුන්ට හානි වෙන්නේ නැහැ. වැස්ස නවතිනවා කියනවා කාලෙට එන, අකාලෙට වැහි වහිනවා කියනවා බොරු කීමේ විපාක. සියසු මිනිසෙක්, පෞකාර මිනිසෙක් බොරුව නැමැති වචනේ කියනකොට ඒ වචනේ මුල් කරගෙන අහසේ වලාකුළු නතර වෙනවා නම්, ඒක අහසේ පාවෙලා යන වලාකුළුකට දැනෙනවා නම්, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු බුදු බණ පදයක් කියනකොට ලෝක ධාතුවකට නොතේරී තියෙන්නේ කොහොමද? තේරෙනවා, දැනෙනවා. ඒක අපිට පේන දෙයක් නෙවෙයි. ලෝක ධාතුවකට දැනෙනවා පින්වත්නි. මේ සාමාන්‍ය මිනිස්සු ඔබ කවුරුත් දන්නේවා. සාමාන්‍ය මිනිස්සු පළදාව තියෙන ගහකට හාසූස් ගාපු ගමන් ඒ ගහ කඩාගෙන වැටෙනවා.
ඊට පස්සේ වැඩි ඕනේ අපි දන්න ආරණ්‍යයක තිබ්බා මේ මොකද්ද රුක් අතන ගහක් හප්පි පැත්තෙම සුවඳයි පැත්තෙම සුවඳයි ඉතින් ඒ ආරණ්‍යට එනේ ණය ආසුස් ගාලා දිහා බලන්නෙම මෙහිවත් සැරක් සුවඳක් තියෙනවද රුක් අතන ගහ කියලා දවස් දෙකයි ගහ බීම ඊට පස්සේ ඔන හොඳට ඉගෙනගෙන චතුරාර්යයක් තියෙන කවුරු හරි ඉන්නවා එක්ක ලස්සනයි එයාගෙන අනිත් අය හාසුස් ගාලා කතා කරනවා කාලයයි මොකද්ද එකක් වෙනවා මේ සාමාන්‍යයෙන් කෙලෙස් සහිත මිනිස්සු හාසුස් ගානකොට ඒකත් මිනිස්සුෙකුට බලපවත්වනවා නම් දසබල ඥාන විසරද ඥාන තුල පිහිටලා බුදු කෙනෙක් දහම් දෙසද්දී ඒ ධර්මය මේ විශ්වයට බල නොපා තියන්නේ නැහැ බලවානවමයි බුද්ධ වචනේ පිරිත් සූත්‍රය ඊළඟට තව කාරණාවක් තමයි මේ ලෝකයේ මිනිස්සු මන්ත්‍ර ශාස්ත්‍රය දන්නවා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ අකුරු ටිකක් ගොනු කරලා මන්ත්‍රයක් කියද්දී ඒ මන්ත්‍රේ ලෝකෙට දැනෙනවා නම් මන්ත්‍රේ ලෝකෙට දැනෙනවා නම් පින්වත්නි බුදු කෙනෙක් වදාළ ධර්මීය මේ විශ්වයට නොදැනී තියන්නේ කොහොමද ඔය මන්ත්‍ර ශාස්ත්‍ර ගැන යන්නම් දැනීමක අද්දීන හිටපු කෙනෙක් බලංගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ නැන්සි දවසක් දැකලා තියෙනවා මේ ගෙදරක ගේට්ටුවට යකෙක් මැදලා යකෙක් තමයි ඒ කාලේ ගේට්ටුවට තියාගෙන ඉඳලා තියෙන්නේ ඒව ඉස්සර තිබිලා තියෙනවා යක්කුන්ගෙන් වැඩ ගන්න එක ඊටසේ ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ යනකොට අමු මේ ගෙදරට ඒ ගෙදර මිනිස්සයා බලව්ගේ හාමු කියලා අර ගේට්ටුවට ඉන්නේ මිනිසෙක් නෙවෙයි හාමුදුරනේ කියලා ඊට පස්සේ මොකද කළේ බලංගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ දැන් මේ විස්තරේ පත්තරයකට ලිව්වා මෙහෙම ලෝක දේවල් තියෙනවා නොපෙනෙන ලෝක ගැන හරියට ලියනවා මනුස්සයෙකුට ආසයි යකෙක්ගෙන් වැඩ ගන්න. ඒ මනුස්සයා ආනන්ද මෛත්‍රී හඳුර ළඟට ඇවිල්ලා කිව්වා අනේ මටත් ඕන කොහොම හරි ඔය වගේ යකෙක් මැද ගන්න ඔබ වහන්සේ මන්ත්‍රය දන්නවා කියලා. නෑ නෑ ඊට පස්සේ ආනන්ද මෛත්‍රී හඳුර මම දන්නේ නෑ දැක්කදී කිව්වේ කියලා. නෑ නෑ ඔබ වහන්සේ කොහොම හරි දන්නවා කියලා. ඔන්න පඳුරු පාක් උඩන් උස්සගෙන කිරි හටි උස්සගෙන කිහිල් ගන් උස්සගෙන උන්වහන්සේ හිටපු තැනට ආවා. ඉතින් යන්නේ දව කිව්වා මැරුණත් යන්නේ නැහැ මන්තරේ දුන්නේ නැත්තම්. ඊට සුණාංශය ඇතුළට ගිහිල්ලා අකුරු ටිකක් මන්තරෙන් හදලා දුන්නා. මේක ගිහිල්ලා කියෝ පන්රයට කියෝ. ඊට පස්සේ ඔන්න මෙයා එක එක දේවල් හදාගෙන මේක දැන් රෑ ජපකොලා. ටිකක් වෙලා ජප කර කර ඉන්නකොට ඇත්තටම යකෙක් ආවා. ඇවිල්ලා කිව්වා ඉස්සෙල්ලා කාණ්ඩ දීපිය මට ඕන දැන් මේ එළු මාස් ඕන දැන් දියන් කිව්වා. දැන් අර පිදේනේ ඒව නැහැ. දිය දැන් කියලා අර දත් විලිසගෙන නියපොතු දානකොට අරයට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ දිව්වා. ගම වටේම දිව්වා. දැන් යකා කිව්වා දැන් වරතෝ ගිහිල්ලා. ගම වටේ ඉල්ලි වෙනකල් මාස් හොයලා හැම තැන්වලම කඩවල වලට දොරට ගහලා කොහොමරි මාස් කිලෝ එකක් මේ කන්න දීලා අවසානයේ යකා හැවල් දැන් තොට මොකද්ද මගෙන් වෙන්න ඕන. ඉදර වෙන්න ඕනේ මොකද්ද කියලා කියාගන්න කඩට පන නැහැ. තොටකට වෙයිලා පල කිව්වා. ඉතින් මේ මනුස්සයාට මල මුත්‍රා වෙලා මේ මනුස්සයා පත්‍රෙට ලිව්වා ආනන්ද මෛත්‍රී හඳුරු මට කරපු හදියක් කියලා පත්‍රෙට ලියලා ওই කතාව. අර හාමුදුරු නමක් ලියපු අකුරු වලින් යක්කෝ අඬ ගහන මුට ආවනේ. බුදු කෙනෙක් දහම් දෙසද්දී
ඒ ධර්මයේ අන් අයට නැසී තියෙන්නේ කොහොමද? ඒකයි. ඒ නිසා මේ හොඳට ඒ ගැන කල්පනා කරන්න ඕන. ඒ උපමා වලින් තමයි ගන්නෙ. තව ලස්සන විස්තරයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ දසබල ඥාන තුල පිටලානේ. පළවෙනි ඥානය තමයි විය හැකි දේ දන්නා ඥානය. ඨානාඨාන ඥානය. ඊළඟට තමයි කර්ම විපාක ගැන තියෙන ඥානය. ඊළඟට සත්වයන්ගේ වෙනස්කම් ගැන තියෙන ඥානය. ඊළඟට මේ විදිහට කළොත් මේ විදිහට වෙනවා කියලා මේ එක එක ප්‍රතිපදා ගැන තියෙන ඥානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තියෙන ඥානයක් තමයි ධ්‍යාන සමාධිපත් සමාපatti ගැන. ඉන්ද්‍රිය ධර්ම අඩු වැඩි බව දකින ඥානය. ඒ වගේම කෙලවරක් නැතුව තමන්ගේ ජීවිතත් අන් අයගේ ජීවිතත් කල්ප කෝටි කෝටි ගණක් දකින පුබ්බේ නිවාසානුස්මති ඥානය. සත්වයා උපදීන මැරෙන හැටි දකින ඥානය. කෙලෙස් නැසූ බවට තියෙන ඥානය. ඔය ඥාන බල 10 තුල පිහිටලා උන්වහන්සේ දහම් දෙසන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන් දේ දන්නවා, වෙන්න බැරි දේ දන්නවා. උන්වහන්සේ සියලු සත්වයන්ගේ ස්වභාවය දකින නිසා දෙව්ලොවත් බඹලොවත් මනුලොවත් හැම ලෝකකදීම මේකට තියෙන විසඳුම මොකද්ද කියලා දන්නවා. වර්තමාන විසඳුම නෙවෙයි අතීත විසඳුමක් දන්නවා. ඇයි පෙර ජීවිතත් බලන්න පුළුවන්නේ? එතකොට ඔය මුළු දස එන මේක වෙන්න පුළුවන් මේක වෙන්න බෑ කියන එකත් දකිනවා. අන්න ඒව තුල පිහිටලා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඔන්න සර්පෙක් දෂ්ට කළා කියන්නකෝ. ඔන්න ස්වාමීන් වහන්සේ නමකට සර්පෙක් දෂ්ට කළා. ඒ සර්පෙක් දෂ්ට කළාට පස්සේ උන්වහන්සේ අපවත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කිව්වා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පෙක් දෂ්ට කළා කරුලිය කළා. බුදුරජාණන් වහන්සේට එසැණින් ඒ මොහොතෙම දසබල ඥාන තුල පිහිටලානේ වචන ප්‍රකාශ කරන්නේ. සර්පෙක් ගහලා මැරෙන හැටිත් නොමැරෙන හැටිත් දන්නවා. එතකොට යම් ලෝක ධාතුවක සර්පේකුට ගැහුවොත් මොකද්ද දෙන විසඳුම කියලා උන්වහන්සේ දන්නවා. ඊළඟ අතීතේ මොනවද තිබ්බ විසඳුම්, අනාගතේ විසඳුම් මොනවද කියලා දන්නවා. බෙහෙත් පැත්තෙන් විසඳුනොත් දන්නවා, මන්ත්‍ර පැත්තේ විසඳුනොත් දන්නවා. ඒ ලෝකේ හැම දෙයක්ම පේනවනේ. හැබැයි ඔය හැම දෙයක්ම දැනගත්තා කියලා මේ ලෝකේ යම්තාක් මන්ත්‍ර ශාස්ත්‍රයක්ද ඒ වගේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. ඖෂධවල යම් ස්වභාවයක් ඇද්ද ඖෂධවල යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේ මන්ත්‍රකාරයෙක්වත් ඒ විදිහට බෙහෙත් කරන වෙදෙක්වත් නෙවෙයි. ඒක මේ වගේ. සාමාන්‍යයෙන් ඔබ හිතන්න එක්තරා ආයතනයක හොරකම් වෙනවා. එතකොට ඔබ ඒ හොරකම් වෙන හැටි දන්නවා. මේ විදිහට තමයි හොරකම් වෙන්නේ. නමුත් එහෙම දැනගත්තාට ඔහු හොරෙක්ද? දැනගත්ත කෙනා හොරෙක්ද? නැහැ. ආන්න ඒ වගේ තමයි මේ ලෝකේ සියලු වෛද්‍ය ක්‍රම සියලු මන්ත්‍ර ක්‍රම බුදුරජාණන් වහන්සේ දන්නවා. දැනගත්තට බුදුරජාණන් වහන්සේ මන්ත්‍ර සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දැන් ඔන්න සර්පෙක් කාලා හාමුදුරනම කපවත් වෙලා බුදුරජාණන් වහන්සේ දසබල ඥානය තුල පිහිටලා දේශනා කරනවා. පින්වත් මහණෙනි, ඔය සර්පයන්ට මෛත්‍රිය කළා නම් දෂ්ට කරන්නේ නැහැ. සර්ප රාජ කුල හතරට මෛත්‍රිය කරා නම් දෂ්ට කරන්නේ නැහැ කිව්වා. මක් නිසාද? දැන් සර්ප වෙදකමේ තියෙනවා
පින්වත්නි සර්පයා ගැහුවා කියලා කියන්න එන කෙනාට වෙදකම් කළා අරහේ විසබස්සනවා සමහර ගස් තියෙනවා අරහෙන් සර්පයා කෑවා කියලා කියාගෙන එනකොට ඒ ගහේ මේ පොත්ත පහලට අදිනවා එහෙන් අරහෙන් විස බහිනවා සමහිත ඒ පණිවිඩය කියන්න එන කෙනාගේ මූණට ගහනවා අරහෙන් විස බහිනවා ඊළඟට යොදුන් ගානක් දුර සර්පයා කාපු කෙනා උස්සගෙන ආවත් මන්ත්‍ර බලෙන් සර්ප ගහපු සර්පයාම ළඟට ගෙනල්ලා උගේ කටින් මර ගිය විස ටික උගේ කටින්ම අදින මන්ත්‍ර තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ඒ වාගේ මන්ත්‍ර ශාස්ත්‍රය දැනගෙන ඉඳලා තියෙනවා එක ජාතක කතාවක තියෙනවා ඒ විස සර්පයා ලවාම විස අද්දූපු කතා බුදුරජාණන් පෙර ජීවිත ඔක්කෝම් පේනවානේ ඒ පෙනුන බුදුරජාණන් වහන්සේ එවැනි ඥාන තියෙන බුදුරජාණන් වහන්සේ වදාලේ සර්වේ කෑවට පස්සේ සංඝයාට වදාලේ කන්ද පිරිත මොකද මේ අතීතයේ මුළු අතීතයේ පුරාම මුළු සසර පුරාම මේ ලෝක ධාතුව පුරාම සර්පෙක් දෂ්ට කළාට පස්සේ ඒ සර්පයාගේ විස බැස යන්තත් සර්පයන් ළඟට කිට්ටු නොවෙන්ටත් ඒ කාලේ තාපසෙක් පාවිච්චි කළා තිබ්බා ওই ગાතා ටික විරූපක්කේ හිමේ මෙත්තම් මෙත්තං ඊරාපතේ හිමේ එදුර ඒත් බෝධිසත්වයෙක් පාවිච්චි කළා තිනේ ඒ කාලේ එතුර සියලු මන්ත්‍ර අතර සියලු වාක්‍ය අතර සියලු ඖෂධ අතර බුදුරජාණන් වහන්සේට පෙර ජීවිත සහ ලෝක ධාතු පේන ඥාණයෙන් පේනවා එකම එකයි බැබලි බැබලි තියෙන්නේ කන්ද පිරිත නමුත් මිනිසු කන්ද පිරිත ගණන් ගන්නෙවත් නැහැ කන්ද පිරිත වනාහි දසබල ඥාන තුල පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විසරද ඥාන හතරක් තුල පිහිටලා චෝදනා කරන්න බෑ ඕකෙන් ඔහොම වෙන්නේ නැහැ කියලා ඒකයි ඒ නිසා පිරිත කියන එක හැල්ලුවට ලක් කරන්න එපා හිමාලයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා කියලා අපිට උගන්වලා තියෙනවා ඒ സമയ අදටත් ඒක තියෙනවා ඒ පැත්තට යන යන මිනිස්සු සියදි විහානි කරගන්නවා ඒ පැත්තට යන යන මිනිස්සු සියදි විහානි කරගන්නවා ඊට පස්සේ ඒ පාරේ තාපසින් වහන්සේලා ඉන්නවා ඒ තාපසින් වහන්සේලා අර ඒ පැත්තට යන මිනිසුන්ට සියදි විහානි කරගන්න එකමයි ගැනමයි කියන්නේ. ඉතින් පින්වත්නි මේකට හේතුව කුමක්ද? මේ මිනිසෙක් සියදි විහානි කරගෙන මැරෙනවා බලලා ඒ වගේ මේ මිනිස් හෝජාවෙන් යැපෙන අමනුෂ කොටසක් ඉන්නවා. ඒ නිසායි එහෙම වෙන්නේ. උදාහරණයක් කියන්නම් ඔන්න බීල කාලේ ඉඳ පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු ඒ බීල කාලා නටන එකට උන් කියන්නේ පාටි කියලා එදිට පාටි වලට පුරුදු වෙච්ච මිනිස්සෙක් ඉන්නවා මාසයක් විතර පාටියක් තිබ්බේ නැත්නම් කියන්නේ නැද්ද මෙල්ල ළඟදීන් පාටියක්වත් තිබ්බේ නැහැ අප්පා කියලා කියවෙනවනේ ඒ වගේ ඊට පස්සේ මොකද වෙන්නේ කාගේ හරි ඔන්න විභාගයක් පාස් වෙලා හරි එහෙම නැත්නම් උසස් වීමක් ලැබුණා කියලා හරි ආරංචි වෙනවා කාට හරි යාළුවෙකුට කිනෝ පාටියක් දාමු දාමු ඕවා නිකන් අතාරින්න එපා මචං හැමදාම නෑනේ බං කියලා පාටියකටම සෙට් වෙනවා කොහොම හරි පාටිය දාලා තමයි උන් අතර වෙන්නේ ඒ වගේ තමයි අර බලවේග එතකොට මනුස්සයෙකුට සියදි විහානි කරගන්න සිතවිල්ල කාපු ගමන් අර බලවේගයෙන් සපෝට් එක දෙනවා කරපං 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 කියලා මම මේ කියන්නේ සමහර අයට එහෙම වෙනකොට අපි දන්නේ මොකද්ද හේතුව කියලා එයා වතපිරිත කියලා සෑය බෝධිය වැඳගෙන පිරිත කිව්වොත් අර බලවේගයෙන් යාට ආරක්ෂාව තියෙනවා මේ පිරිත අතාරින්න එපා කියලා මම මේ කියන්නේ
ආරක්ෂාව අතහැර ගන්න එපා කියලා. ඊට පස්සේ තව උදාහරණයක්. ඕන මියුසිකල් ෂෝ එකකට හුරු වෙච්ච කෙනෙක් ඉන්නවා. ඌට උඩ දාගෙන නටන්න ඕනේ. ඒක අමුතු මේ තුරුසනාවක්. දවසක් අපි ගම් මේ ධර්ම දේශනාවට ගිහිල්ලා එන ගමන් වාහනේ කඩයක් ළඟ නතර කළා. දෙයිනි අර කොල්ල බෆල් එකක් දාගෙන ඉන්නවා සින්දුවක් කන් අඩි පුපුරනවා. ඌට දැනෙන්නේත් නැහැ. ඒකට හුරු වෙලා අපිට ඉන්න බෑ කම් පුපුරනවා. ඒකට හුරු වෙලා සමහර ගෙවල් වල තියෙනවානේ කැසට් එක සද්දෙන් දාන්න ඕන. හිමීට එයාට විතරක් ඇහෙන්න ගෙට විතරක් ඇහෙන්න දාන්න බෑ. එයාගේ සින්දු අහන ආසාවෙන් වටේ ඉන්න සියලු දෙනා පෙළෙන්න ඕන. එහෙම මානසික ආතතිය තියෙන සත්වයා මේ ලෝකෙ උපදිනවා. එදවරුන මියුසිකල් ෂෝ වලට පුරුදු වෙච්ච කෙනාට මියුසිකල් ෂෝ එකක් කාලයක් තිබ්බේ නැත්තම් එයත් කුරුමානන් අල්ලලා ඉන්නේ චාන්ස් එකක් එනකල්. එදවරුන മന്ത്രി කෙනෙකුට හරි ඇමති කෙනෙකුට හරි සෙට් වෙලා අපි දාමු හොඳට මියුසිකල් ෂෝ එකක් කියලා එයා දානවා. එතකොට එයාට ඕනේ ඡන්ද කතා නෙවෙයි එයාට ඕනේ මියුසිකල් ෂෝ එක. මොකක් හරි උත්සවයක් තිබ්බ ගමන් ඒකට දානවා අදහස. ඒ වගේ තමයි මේ ලෝකයේ සත්වයා ඉන්නවා රාගයෙන් රාගය හොය හොයා, ද්වේෂය හොය හොයා, මෝහය හොය හොයා. එයා මොකද කරන්නේ? රාගයෙන් පෙළෙන සත්වයා, ද්වේෂයෙන් පෙළෙන සත්වයා, මෝහයෙන් පෙළෙන සත්වයා තව තව පෙළෙනවායි බලවේග. ඔන්න මිනිසුන්ගේ හිනාවෙන් කවට ගමෙන් සතුටු වෙන ලෝකයක් මේ මිනිසු ඉන්නවා. ඒ මිනිසයාට විහිළුවම ඕන. ඒ විහිළු කරන මිනිසයාට කවටේ කම්බිච්ච ගමන් මේ 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 විහිළු කරන තව කෙනෙක් නිවටේ කම්බිච්ච ගමන් කවටයට එතනින් එහාට ලෝකයක් නැහැ. එකී කියව කියලා අරයා තරහා ගස්වලා අරයා සතුටු වෙනවා. ඒ වගේ තමයි මේ ලෝක සත්වයා. එක එක බලවේග තියෙනවා මේ කිලිස් වලින් සතුටු වෙනවා. එතකොට ඒ සතුටු වෙන ලෝකේට මේ කිසිම ආරක්ෂාවක් නැතුව ඉන්න මිනිස්සු දැකලා කිලිස් වලින් පීඩා විඳින මිනිස්සු දැකලා උන්ගේ ඇඟෙන් යැපෙනවා. පිරිතකට යොමු වෙලා නැත්තම් ආරක්ෂාවකට යොමු වෙලා නැත්තම් තමන්ට අත් ගුත්තියා ආත්ම ආරක්ෂාවක් දාගෙන නැත්තම් ඒ මිනිස්සු ගොදුරු වෙනවා. පව් මිනිස්සු සියදිවි හානි කරගන්නවා නිකං. ඒ මොහොත පොඩ්ඩක් මිස් වුණා නම් ඉවරයි. ඒ මොහොත මිස් කරගන්න බෑ. මම මේ කියන්නේ පිරිතේ ආරක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අවුරුදු 700ක් කිසිම ජීවිත අන්තරායක් නැතුව මොනරේක ඉඳලා තියෙනවා ගාථාවක් පාවිච්චි කරලා. බුදුරජාණන් වහන්සේ අවස්ථාව ආපු ගමන් ඒ ගාථාව සංඝයාට දේශනා කළා. මොකද්ද? යේ බ්‍රාහ්මණ වේදගු සම්බදම්මේ. සමහර වෙලාවට ඔයාලා වාහනේ යනකොට දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. වාහන වලට නැගිනකොට ගමන් බිමන් යනකොට මෝර පිළිත කියන්නේ යොමු වෙලා ඉන්නවා. සමහර වාහන වල යනකොට මේ පොඩ්ඩෙන් මිස් වෙනවා. සමහර වෙලට අපිට ඥානෙ නැහනේ. අපිට දිවස නැහනේ. සමහිත ඒකේ මිස් උනේ අර ගාතාව කියපු නිසා වෙන්න ඇති. සමහර වාහනේ හැපිලා Tamanට කරදරයක් නැහැ. සමහරට ඊතනින් එහා වෙන්න දෙයක් ගිය දෙයක් ඔයින් නවතින්නදී. පැහැදිලිද? ඒ නිසා පිරිත කියන එක හැල්ලුවට ගන්න එපා. පිරිත කියන එක ඒසා උපකාරයි. නැත්තම් බුදු කෙනෙක් දේශනා කරයිද? වාටානාටි පිරිත රතන සූත්‍රේ තුම්බියක් කෙනකොට සසරේ හැම දෙයක්ම දන්න බුදුරජාණන් වහන්සේ දන්නවා. අහසේ වර්ෂා වස්සවන මන්තර සසරේ. ඇයි පෙර ජීවිතවල දේව පුරුදු කරපේව මතකනේ?
පෙර ජීවිතවලදී ලෝක විජය මන්ත්‍රය කියලා මන්ත්‍රයක් තියෙනේ. ඒ මන්ත්‍රය සිද්ධි කරගත්ත ගමන් මුළු පෘථුවියම එයාට යටත් වෙනවා. ඒ මන්ත්‍රයට ඒකද කියන්නේ ලෝක විජය මන්ත්‍රය කියලා. ඒ මන්ත්‍රය අර හිවලෙකට ධාරණය වෙලා හිවලා විසින් මේ රටක් විනාශ කරපු හැටි ජාතක කතාවක් තියෙනවා. ඒ මන්ත්‍රය ධාරණය කරගෙන හිටපු පුරোহিতය බුදුරජාණන් වහන්සේ. එහෙව් බුදුරජාණන් වහන්සේ තුම්බියන් දුරු කරන්න වදාළේ රතන සූත්‍රේ. සිදුවේ හැකි දේ නොහැකි දේ දන්නා, කර්ම විපාක ගැන ඥානෙ දන්නා, ලෝක ධාතු ගැන ඥානෙ දන්නා, ප්‍රතිපදා ගැන ඥානෙ දක්නා, දසබල ඥාන තුල පිහිටි බුදුරජාණන් වහන්සේ ඒ රතන සූත්‍රයයි වදාළේ. රතන සූත්‍රයේ හැල්ලු කරන්ට එපා. පිරිත් දේශනා හැල්ලු කරන්ට එපා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවල පුදුම ආරක්ෂාවක් තියෙනවා. එතකොට යාදෙන්නේ නැත්තේ ඇයි මේ? හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර ප්‍රශ්නවලදී පිරිතුත් කියනවා යාදෙන්නේ නැහැ. ඒකට හේතුව කිම? ඒකට හේතුව මෙයයි. ඒ තමයි ඔන්න ඔබට මම මේ කතාව අපි කලින් කියලා තියෙනවා. ඒ තමයි ඒක තරුණ දුවකිට දුවකට ආසහිතුණා මහනවින්ද. අමාරුවෙන් ගෙදර කැමැත්තරම් මහන වුණා. මහන වෙනකොට එක දිගට කරදර එනවා, අමනුෂ්‍ය කරදර. මහනවිච්ච ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් මෙයන් මේ පිරිත් ගැන ඇහුවා. ආටනාටී තියෙනවා, අඟුලිමාල පිරිත තියෙනවා, රතන සූත්‍රය තියෙනවා. මෙයන් මේවා කිව්වා. අහන්නේ. ඊට පස්සේ මෙයා මොකද කළේ? රුවන්වැලි මහසෑය ළඟ නිතර 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 කිව්වා. පොඩ්ඩක්වත් විසඳුමක් නැහැ. දවසක් අර අමනුෂ්‍යයාගෙන් පණිවිඩයක් ආවා. ඒ තමයි මේ උඹේ කර්මයට බුද්ධ ශාසනය පාවා දෙන්න එපා. මම කලින් රහතන් වහන්සේලාගේ යුගයේ උඹේ ස්වාමියා වෙලා හිටියා. මේ යක්ෂේ රහතන් වහන්සේලාට උපස්ථාන කර කර හිටපු මා මහණ වෙන්න යන්න හැදුවා. උඹේක වැලක්කවා. එදවිට මම රහතන් වහන්සේලාගෙන් ධර්මය අහලා ගොඩාක් පැහැදිලි හිටියේ. රහතන් වහන්සේලාට මේ අත්දකින් දානේ බෙදුවා. මට මැරෙනකොට හිතට එක දිගට ආවේ. එක දිගට මැරෙනකොට හිතට ආවේ. අනේ මට ওই උත්තමිය ළඟ මහන වුණා නම් මේක වැළැක්වේ. අරකි 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 තෝ තමයි මගේ විමුක්තිය වැළැක්වේ කියලා ද්වේෂේ හිතට ආවේ. යකෙක් වෙලා උපන්නා. රහතන් වහන්සේලාට උපස්ථාන කරපු රහතන් වහන්සේලාගෙන් බණ අහපු උපාසකයා තරහසිතින් මැරුණාට පස්සේ යක්කු අතර උපන්නේ. අද කාලේ තරහසිතින් මැරෙන අය කොයි ලෝකවලයිද? අවුරුදු 20,000ක් සිල් රැකපු ස්වාමීන් වහන්සේ තමන්ගෙන් සිල්පදයක් කැඩුනා කියලා හිත හිතා ඉඳලා පසුතැවිල්ලෙන් මැරිලා ඉපදුනේ නාග ලෝකේ. මිනිසු තම තමන්ට වෙච්ච වැරදි හිත හිතා මැරිලා කොයි ලෝකෙ උපදින්නද? කොයි ලෝකෙ උපදින්නද? දැන් ඊට පස්සේ යක්ෂ ලෝකෙ උපන්නා. ගිහිල්ලා වෙසමුණි දිවිරාජයට දර දෙද්දා උපස්ථාන කළා. මහා බල සම්පන්නයි. වරමක් කිල්ලුවා, මට ආයුත්තක් කරපු කෙනාට දඬුවම් දෙන්න දෙන්න. මේ කරුණාව, මෛත්‍රිය, දයාව, පටිච්ච සම්පාදේ හේතුඵල ධම, අනිත්‍ය, කර්මය ඔය ධර්මයේ තියෙන බුදු කෙනෙක්ගේ විතරයි. අනිත්‍යව ලෝක න්‍යාය නීතියක්. මෙය කළොත් මෙය
එතකොට අයුක්තියට විරුද්ධව කටයුතු කරන්නත් ධර්මානුකූලව කටයුතු කරන්නත් වරන් දෙන එක වේශමුනි දිවි රාජ්‍යයේ යුතුයකම ඔහු ඒ සඳහා හිතෙන්නේ ඇහුව මොකද්ද කරපු අයුක්තිය රහතුන් ළඟ කසාවතක් දරා ගන්න යද්දී කාමයේ මුල් කරගෙන ස්ත්‍රියක් මාගේ විමුක්තිය වෙලක්වා වරම දුන්නා වරම දුන්නා කියන්නේ කිසිම දෙකින් ඔහුව වළක්වන්න බෑ දෙහි කෝටි ගණක් කැපුවත් ඊට පස්සේ මොකද කළේ දැන් ඉතින් පිහිටක් නෑ කර්මානුරූපව අන්න රහතන් වහන්සේලා වදාලා කර්මයෙන් වැහුනොත් එහෙම පිරිතේ විපාකෙන්නේ නෑ කර්මයෙන් වැහිලා ඊළඟට හිත එක්කෝ අවංකවම පිරිත් කියනවනම් අවංකවම පිරිත් අහනවනම් පිහිටක් එන්නේ නැත්තම් කර්මයෙන් වැහිලා එක ඊළඟ එක තමයි පැහැදීමක් නැහැ ඒ පිරිත ගැන පැහැදීමක් නැහැ පැහැදීම කියන්නේ පුදුම එකක් නේ සර්පෙක් බලාගෙන ඉඳින් ඇවිල්ලා දෂ්ට කරද්දී කන්දු පිරිත විතරක් ඇති කියලා හිතන්න කොච්චර පැහැදීමක් ඕනද ඇයි මරණේ පිනිපෙනිනේ ඇත්තටම මරණේ පිනිපෙනීද්දී තමයි ශ්‍රද්ධාව තියෙන්නේ ශ්‍රද්ධාව හරියට හොයා ගන්න පුළුවන් හැමේ අපේ උපාසක අම්මලගේ ශ්‍රද්ධාව මේ වගේ මට ලොකු ස්වාමීන් වහන්සේ මේ කතාව කිව්වේ ඉතින් උපාසක අම්මා ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමිනී තිසරණේ පිහිටලා තුනුරුවන්ට දිවි පුදාගෙන වාසය කරන්නේ අපිට වෙන ලෝකයක් නැහැ වතපිරිත විතරයි කියන්නේ බෝධි පූජා තියාගෙන ඉන්නේ හරියට කරදර ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ නිකමට කියලා මේ දවස්වල අපලවද්ද දන්නේ නැහැ උපාසක අම්මා කියලා ඒක තමයි හාඳුනේ ළඟදී හඳහන බණට කිව්වනේ පැන්නද නැද්ද මිනිසුන්ගේ ශ්‍රද්ධාව වනාහි වචන මාත්‍රයක් වචන ටිකක් ඇතුලේ නෑ දිවි පිදූ බව තුනුරුවන්ට දිවි පුදා ජීවිතේ ගලවාගත් මිනිසෙක් මුණ ගැහුණා ඒ මිනිසයාට තුනුරුවන් ඒ කලින් මන්ත්‍ර ශාස්ත්‍ර කරපු කෙනෙක් තුනුරුවන්ගෙන් අහලා ඒ සියල්ල අත්හැරලා තුනුරුවන් සරණ සීකර කර පිරිච්චී කිය හිටියා. නමුත් ඒ අමනුෂ්‍යු එක දිගට ඇයි ඒවා බඳගෙන කටයුතු කරන්න ඇති ඉස්සලා එක දිගට කරදර කළා. ඊට පස්සේ මොහුගේ ශරීරයට බන්ධනේ වෙලා මොහුව මරා ගන්න හැදුවා. කිව්වා උඹ තව දවස් තුනේ මරනවා. මෙයා කල්පනා කළා ඒ දවස් තුනේ බුදුරජාණන් වහන්සේට බුදු කුටියක් හදන්න ඕනේ කියලා බුදු කුටියක් හැදුවා මැරෙන්න කලින් ධර්මය සිහි කර කර මැරුණේ ඊට පස්සේ හිටියා රස්සට තිබ්බ ඇඟ ගොඩාක් කේඳ ඇරි වුණා බඩේ අමනුෂ්‍යට කියනවා ඊට පස්සේ මෙයා ඕක අවිල්ලා සංඝයාට කිව්වා සංගයකව වත පිරිත කියාගෙන ඉන්න කියලා. ඉතින් මෙයා පිරිත් කියා හිටියා මෙයා වෙන කිසිම විසඳුමක් ගත්තේ නැහැ. මෙයා මොකද කල්පනා කළා මම මෙහෙම ඉන්නේ කි කොහොමදත් මැරෙනවා. ඒ නිසා මම මෙහෙම එකක් කරන්න ඕන කියලා කුටි හදන අසපුවකට ගිහිල්ලා හැම කුටියකටම මහන්සි වුණා. මහන්සියලා කුටි පූජා කරන දවසේ හැම කුටියක්ම අතුපතු ගාලා මේ හැම කුටියක්ම මම හදපු කුටියක්සේ මම සම්බන්ධ වුණ කුටියක්සේ පූජා කරමි පූජා වේවා කියලා බලවත් අනුමෝදන් වුණා එදා ඉඳලා ඇඟේ හිටපු අමනුෂ්‍යත් ඇඟින් ගියා කිට්ටු වෙන්න බෑ ඔහු ළඟට හැබැයි අවුරුදු තිසරණේට ඇවිල්ලත් බොහෝ කාලයක් වින්දා පින බලවත් වෙනකල්
කරදර ඉදදී පින බලවත් කරගන්න ඕ කවරහුද ඇත්ත තමයි බන් තිසරණේ පිහිටක් තියෙනවා අපි ඕකෙන් කොහොම හරි පිහිටක් හදාගමු කියලා පිහිටක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා වතපිරිතක් කියාගෙන කියාගෙන ඉඳලා ඕන්න කරදර වලට විසඳුමක් නැති තැනක් එනවා ඒ තැන වෙනකොට අර මුල්ලට දාපු හඳහනා ඒත් ගන්නවා පරණ පොත පෙල්ලා පෙල්ලා අර දේවාල ටිකේ ටෙලිෆෝන් නම්බර ආයෙත් ගන්නවා ඔය සරණක් හොයාගෙන එන අය සරණක් හොයාගෙන ඉන්නේ නැති ලෝකේ සූදානම් පිටේ ඉන්නවා කෙසේද සූදානම් පිටේ ඉන්නේ මෙහි මේ කුරුණෑගලම ගමක ළඟදී මේ කෙල්ලෙක් මායන් වුණා මිනිස්සු පෝලිමි යනවා කොච්චර මිනිස්සු එක දැබ්බැහි වුණාද කියනවා නම් ගෙදරක ඔන්න අම්මා කෙනෙක් කබඩ කැරියා කබඩ් එකේ චේන් එක නැහැ දුවගෙන ගියා දේවාලෙට ඉතින් හැම තැනම කියනවා පොල් ගහන වර්ග කරනවා මේක කරනවා දවස් ගාන පොඩි දිව දවසක් කබඩ් එක අස් කරනකොට අර සාරියක පටලැවිලා තිබ්බ චේන් එක දොර ඇරියට පස්සේ චේන් එක හොයලා බලන්ට උවමනාවක් නැහැ දුවන්නේ කොහෙටද ඇයි ප්‍රස්තුතය කරුණක් හොය හොයා ඉන්නේ දුවන්න ලංකාවේ ස්ත්‍රීහු ගොඩා හැබැයි ලස්සන වැඩක් තියෙනවා ජාතක කතාවක ඒක හරි ලස්සනයි ඉතින් ඒ කතා කොටස විතරක් කියන්න නැන්දම්මල ගිහිල්ලාගේ ප්‍රශ්න වලට අම්මා පුතාට කරදර වැඩි නිසා අම්මම බලෙන් කෙල්ලෙක් ගෙනාවා ඉතින් අම්මව මුල් වෙලා හොඳ කොල්ලෙක් හම්බුණා අපේ නැන්දම්ම හරි හොඳයි කියලා කෙල්ල හරියට උපස්ථානේ කෙල්ලට දරුවෙක් ලැබෙන්න ආවා කෙල්ලගේ අම්මත් ඒ ගෙදෙට ආවා ඔන ඉඩ කඩත් මදි ඊට පස්සේ තමන්ගේ අම්මා ඉතුරු කරගෙන නැන්දම්ම ගැන ඔන්න ගැටීම ආවා ඉතින් දවසක් ගෙදර මිනිහට කිව්වා මේක හරියන්නේ නැහැ මං යනවා යන්න ඊට පස්සේ කිව්වා නෑ මේ ගෑණි මරන්න ඕන එච්චර වද දෙනවා අපිට ඊට පස්සේ කිව්වා කොහමද මම මරන්නේ මේ පල්ලෙන් ඇල යනවනේ ඕකට උස්සලා දාමු කිව්වා ওই ගෑණිට නිින්ද ගියාට පස්සේ මෙලෝ සියන්නේ නැහැ ඔයාලා වගේ ඒ නිසා මේ උස්සලා ගිහින් දාමු කිව්වා ඇඳත් එක්ක දැන් මේ මිනිහට කියනවා හරියට ඉන්නවා මේ ලෝකේ හිස් පුරුෂයෝ ස්ත්‍රීන්ගේ වචන ඉදිරියේ මුල අමතක කරන හරියට ඉන්නවා මිනිස්සු ප්‍රශ්න කතා කරන්න අපි ළඟට ඇවිල්ලා කතා කරන නිසා අපි දන්නවා මිනිස්සු මුල අමතක කරනවා ගෑනු ඉදිරියේ ඊට පස්සේ අහා කියලා දැන් අම්මත් නිදා ගන්නවා නැන්දම්මත් නිදා ගන්නවා එක කාමරයක රෑ ගිහිලා හොරෙන් උස්සලා දාමු කිව්වා ඉතින් කොහොමද කියලා අනුර කිව්වා හරි මං ඔබගේ අම්මා ඉන්න ඇඳේ ඉඳලා ලණුවක් ඇදලා තියන්නම්ක එළියට ලණුව දිගේ ගිහිල්ලා ඇඳ හරියටම හොයාගෙන ඇඳ උස්සලා දාමු කිව්වා මිනිහා කරවලේ ගිහිල්ලා ඒ ලණුව ගෙට ගැහුවා ගෑණිගේ අම්මගේ ඇඳේ රෑ කරවලේ ලණුව දිගේ ඇවිල්ලා ඇඳ උස්සලා දැම්මා ඇලට උදේ නැන්දම්ම ඉන්නව අම්ම නැහැ ඊට පස්සේ මිනිහා තොලිය අත ගහගත්ත බලපංකෝ මේ ලණුව පටලැවිලා කියලා නෑ නෑ ඔය මම කියන්නේ යන කතාව වෙනයි ඔය සිද්ධි ටික ඔය කියන්නේ යන්නේ ඊට පස්සේ කොහොම හරි ආයේ මෙයා මරමු කියලා ඔන්න ආයේ ගිහිල්ලා සෝනකට රෑ ගෙනියලා දර ටිකක් තියලා කොල්ලන්ගේ මේ ගින්දර ගෙනින එක අමතක කළා මේ ජාතක කතාවේ නම පදමානවක හරි ලස්සනයි ඊට පස්සේ ගින්දර ගෙනියක අමතක කරලා පස්සේ අර ඇඳ සෝනේ තියලා දැන් ආචිට නිඳ කිල්ලානේ ගින්දර ගේන්න දෙන්නම ගියා අතරේ ආචිට සීතලට නැගිට්ටා හොඳට ඥානෙ ආවා මෙවුන් මව මරන්න හදනවා කියලා මිනිහක් කොහොම හරි ඇදගෙන ඇවිල්ලා මිනිහා කේකි තියලා රෙද්දෙන් වහලා හොඳ හැංගිලා හිටියා ඒලි ඇවිල්ලා ගිනි තිබ්බ අරකට නැන්දම්ම කරවලේ ගිහිල්ලා ගුහාවක හැංගුණා
ඊට පස්සේ ගුහාවේ හොරු ටිකක් රත්තරන් පොදියක් තියලා ඊට පස්සේ රෑ හොරු ටික පන්දමකුත් අරන් එනකොට කොණ්ඩේ කඩාගත්ත ගෑණියෙක් පුන රත්තරන් පොදියලා මල යක්ෂණියෙක් කියලා කෑ ගහගෙන දුවල කට්ටණියක් ගිනනව රෑ අර වයස කාච්චි කොණ්ඩේ කඩාදාගන්නේ කොණ්ඩේ කඩාදාගත්ත කෙනෙක් පන්දන් එළියෙන් පෙනෙනකොට යක්ෂණියෙක්මයි ඊට පස්සේ කඩාදාගෙන බලන්න ඊට පස්සේ කට්ටණි ඇවිල්ලා මතුරන මතුරන ඊට පස්සේ අර ගෑණික් කෙනා කිව්වා මම මනුස්සෙක් කිව්වා නෑ නෑ තෝ යක්ෂණියෙක්මයි නෑ නෑ මටත් තියෙන මනුස්ස මේ ජීවිතයක් ඒක දැනගන්න පුළුවන් කිව්වා මේ දිවෙන් කට්ටණියට කිව්වා උඹ දිව දික් කරපන් ඊට පස්සේ මගේ දිව උඹගේ දිවේ ගානකොට තේරෙනවා උඹට මේ මනුස්සෙක් කියලා කට්ටණිය දිව දික් කළා ආච්චි දිව කෑවා පන්දන් ඇරම් පැන්නා ඊට පස්සේ ඒ බවලතා ගෙදර ආව රත්තරනුත් එනවා ඊළිට ලෝකයක් නැහැ මැරුණාට පස්සේ රත්තරනුත් එරන් එන්න පුළුවන් කියලා ඊට පස්සේ කොහොමද ගේන හැම කියලා උඹක් ගෙන තියාගන්නේ කිව්වා ඊළිට ඊළි සෝනේ ගිහලා හිටියා නැන්දම ගිනි තිබ්බ ඒක ඉවරයි හැබැයි ඒ නැන්දමගේ ඥානෙ වටෙනවා ප්‍රශ්නවලින් මිදෙන්න උපායක් ඕන පින්වත්නි කර්ම බලවේගය ආවට පස්සේ මනුෂ්‍යගේ ජීවිතේට හරි භයානකයි ඒක කර්මයේ පින්වත්නි කොයි කොයි විදිහට වැඩ කරනවද දන්නේ නැහැ අපිට හරියට තේරෙන්නේ නැති නිසා අපේ ජීවිතයේ පින්වත්නි ප්‍රශ්න 180ක් වත් අවම කරගන්න පුළුවන් මේ පිරිත් ආරක්ෂාවෙන් හැබැයි සමහර අයට හරියනවා සමහර අයට හරියන්නේ නැහැ හරියන්නේ නැති කෙනත් හරියන කෙනත් හරියටම හොයාගන්න බැරි නිසා සියලු දෙනා පිරිත් පාවිච්චි කරන්න වෙනවා ඇයි එහෙම වෙන්නේ පින්වත්නි කර්ම බලවේග කියලා කියන්නේ ඕනද ඒ පදමානවක ජාතකයේම තියෙන්නේ ඒ සැවැත්නුවර පොඩි ළමයෙක් ඉඳලා තියෙනවා කවුරු ගියත් ඒ ගිය කෙනා ඉන්න තැනට යනවා කපා පියවර දැකලා. එයාගේ තාත්තා ලොකු රවුමක් ගහලා දෙවුරන් වේරට ආවා. අර පොඩි එකත් ලොකු රවුමක් ගහලා දෙවුරන් වේරට ආවා තාත්තගේ පා ඔස්සේ. තාත්තා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි මේ පාද ලක්ෂණේ මෙයා ඒ අනුව එනවනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තිබ්බ පා පියවර දකින එක ඉතරම් අසිරියක් නෙවෙයි කිව්වා. මම අහසේ තියෙන පියවරක් දැකලා තියෙනකෝ සසරේ අතීතේ මම යක්ෂණියෙකුට දාව ඉපදුනා කියනවා බලන්න මනුස්සව තාත්තා කෙනෙකුට ජාතකව යක්ෂණියෙක්ගේ බඩියෙන් උපදිලා මේ සසර පින්වන්තයන්ටත් වෙන දේවල් අම්මා තාත්තා නපුරු වෙලා අම්මා තාත්තා නරක වෙලා අම්මා තාත්තා ජරා වෙලා ඒ බඩවල් වලිනොත් පින්වන්ත දරුවෝ ඉපදින්න පුළුවන් පින්වන්ත දරුවෝ ඉපදින්න පුළුවන් ඒක තමයි සසර අම්මා තාත්තා හොඳ වෙලා අම්මා තාත්තා සද්ධාවන්ත වෙලා ඒ බඩවල් වලින් ජරා දරුවෝ ඉපදින්න පුළුවන් පෞලම විනාශ කරන ඒක තමයි සසර. ඉතින් අර බෝධිසත්ව ඉපදුනා. ඉපදිලා අම්මගෙන් ලැබුණ මන්ත්‍රයකින් පුළුවන් හොයන්න ඕනම දෙයක්. රජ කෙනෙක් ළඟ සේවයට ගියා. ඒ රජුරෝ මෙයාව චෙක් කරන්න ඔය වගේ ලොකු රවුමක් ගිහිල්ලා බඩු පොදියක් අරගෙන එක ගොඩ නැගිල්ලෙන් අනික් ගොඩ නැගිල්ලට ඉනිමගක් තියලා යනවා උඩින් ලෑල්ලක් තියලා. ගිල්ල ඉනිමගෙන් බහිනවා. ඒකල අර ලෑලි ඉනිමං අයින් කරනවා. දැන් අර පියවර ඔස්සේ හොයාගෙන ආවට හොයන්න බෑනේ කොහෙටද ගියේ කියලා.
බෝධිසත්වයන්ට අහසේ ගිය එක පේනවා. ඊරෑ අහවල් වෙලාවට මෙතනින් ගිහිල්ලා තියෙන්නේ කියලා. දෙන්නේගේ පියවර සටහන් පේනවා කියලා. මට ඒ වෙලාවේ කල්පනාවට ආවේ අහසේ තිබ්බ පියවර සටහනක් පේනවා නම් මේ මිනිස්සයා සිතෙන් කයෙන් වචනෙන් කරන කර්ම ඔහුත් එක්ක එනවද නැද්ද? ඕලාරිකව තමන් කරන කර්ම ඕලාරිකව තමන් කරන කයෙන් සිතෙන් වචනෙන් කරන කර්ම ඒවට නම් රැයක් එළි වෙනකල් පිරික්කුවට විසඳුමක් නොවෙන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ ලෝකේ හැම දෙයක්ම කර්මෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඍතු විපර්යාසයෙන් ඊළඟට කය වැරදි විදිහට පරිහරණය කිරීමෙන් ඒ වගේම සීතලෙන් ඒකට කියන්නේ අර මේ තුන්දොස් කිපිලා වාපිත්සෙම් කිපිලා ඊළඟට මිනිසුන්ගේ උපක්‍රමෙන් වසවිස හුවෙලා හරියට තියෙනවනේ වසවිස. තිසරණෙත් රැකගෙන මේ යන ලෝකයෙන් ගැලවෙන්න නම් අනිවාර්යෙන් පිරිත උපකාර වෙනවා. හේතුව අද කාලේ හදිහුණියන් අනවින කුඩිවින වැඩි නිසා. හදිහුණියන් අනවින කුඩිවින වැඩි. ඒවා වැඩි වෙනකොට ආරක්ෂාව තර කරගන්න ඕන. ආරක්ෂාව වනාහි පිරිතයි. ආරක්ෂාව වනාහි පිරිතයි සරණ ගිය කෙනාට. ඒකයි මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ. කණ්ඩ දුන්න විසක් උනත් පිරිත සිහි කරලා පිරිත් අදිෂ්ඨානය ඇතුව පිරිතෙන් ආරක්ෂාව වෙච්ච කෙනෙක් ඒ විස කෑවත් ඒක යාට අමෘතයක් වෙනවා. විස පිහිටන්නේ නැහැ යාගෙන්ගේ. පිරිත් කියපු නිසා පිරිත් පාවිච්චි කරපු නිසා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ මේ මහමෙවුනාවේ දහම් වැඩපිළිවෙලට කෝටි කෝටි වාරයක් අපි ප්‍රශංසා කරන්න ඕනන්නේ. මහමෙවුනාව බිහි නොවෙන්න මිනිස්සු කලාතුරකින් දැනගෙන හිටියොත් කරණීයමෙත්ත සූත්‍රය විතරයි. කරණීයමෙත්ත තුන් සූත්‍රෙත් කියලා අටවිසි පිරිතත් කියන්න පුළුවන් නම් ඒ ගමේ ඒ මනුස්සයා තමයි ලොක්කා. මිනිස්සු කටවල් අරගෙන බලාගෙන හිටියා එහෙම පිරික්කියද්දි. මිනිසුන්ට හිතුනේ බුදුරජාන් වහන්සේගේ දායාදයක් ඇවිල්ලා ගමට කියලා. සතිපට්ඨානේ මට මතකයි පුංචි කාලේ අපිට ඇහිච්ච දේවල්. සතිපට්ඨානේ අග ඉඳලා මුලටක් කියනවා, මුල ඉඳලා අගටක් කියනවා කිව්වා. මඟපල ලැබලා කිව්වා උපාසක මහත්තයා. ඒතර මම අද වෙන්නක්වත් දන්නේ නැහැ සතිපට්ඨානේ මුල ඉඳලා අගට කියන්නම් දන්නවා. අග ඉඳලා මුලට කියන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. කියන්නම් වල් කියන කතා මේ. එහෙව් අද එහෙව් ලෝකයේ මිනිස්සු අද පිරිත් පොත රෑ එළිවෙන කල මේ උපාසක අම්මලා කියනවා. පාලීනුත් කියනවා සිංහලෙනුත් කියනවා පිරිතේ අර්ථය දන්නවා. තුන් සූත්‍රේ කටපාඩම්, අඟුලිමාල පිරිත කටපාඩම්. චූටි මම මේ ධර්ම දේශනාවට ගිහිල්ලා එන ගමන් අවුරුදු 3ක චූටි බබෙක් මට පිරික් කියන්න ඕන කියලා කිව්වා මේ බණට ගිහිල්ලා එනකොට. ඊට පස්සේ මං කිව්වා මොකද්ද, ඊට පස්සේ එයාලගේ අම්මලා කිව්වා අපේ දුවට අඟුලිමාල පිරිත කටපාඩම් කියලා අවුරුදු 3යි. මං කිව්වා එහෙනම් කියන්න කියලා. ඔහොම බෑ කිව්වා. ඊට පස්සේ මම හිතුවා ඔහොම බෑ කිව්වේ එහෙනම් මේ මට මම ඉඳගෙන ඉන්න ඕනේ නැද්ද කියලා. මම ගිහිල්ලා එයා ළඟ තිබ්බ පුටුවක ඉඳගත්තා. අර අවුරුදු 3 චූටි දුව දණ්ඩ නමස්කාර කළා, බඩ ගෑවා, ඉඳගත්තා. අත් දෙක ඔළුවේ තියාගෙන වැඳගත්තා. වැඳගෙන පරිත්තං යම් බනන්තස්ස කියලා පිරිත කිව්වා. කිරිබොන කටකට අඟුලිමාල පිරිත දැම්මා. මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් වැඩ පිළිවෙලින් ලෝකයක් පුංචි වුන් වෙස්ටන් ක්‍රමයට පස්ස නටව නටවන්ට උගන්නනවා.
ඔයාලා මාධ්‍ය නිතර ඇසුරු කරන අය විදියට දකින්න ඇති පුංචි උන් කරන දේවල් දිහා ආච්චිලා කට අරගෙන බලාගෙන ඉන්නවා ඔය එක එක්කවත් අඟුලි මල පිරිත දන්නේ ඔය පොඩි උන් නටවන පස්ස ඔවුන් ඔය විදියට හැමදාම නටවන්න බෑ ඇඟපත වාරු නැති දවසක් එනවා ඔය නටවන ඇඟම වේදනා දෙන දවසක් එනවා ඔය නටවන ඇඟම කුණු වෙන දවසක් එනවා ඒත් අද මේ ලංකාවේ පුංචි එකා කියන අඟුලි මාල පිරිත මැරෙන වෙලාවෙත් උපකාරී වෙනවා ඒක තමයි සරණ ඒක තමයි සරණ ඒ නිසා වේගවත්නි පිරිත හරි උපකාරයි පිරිතේ පිහිටක් නොලැබෙනකොට ඒ වෙලාවේදී හිතන්න ඕන පිහිටක් නොලැබෙන විදි තියෙනවනේ එකක් ඒ පිරිත ගැන ශ්‍රද්ධාව නැහැ එක්කෝ ඒ පිරිත කියන්නේ ඒක සිහි පිහිටුවගෙන නෙවෙයි ඔහේ කියනවා එක්කෝ ඒ පිරිත කිව්වට එයාට ඇවිල්ලා තියෙන ආබාධය එයාට ඇවිල්ලා තියෙන ආබාධය පින්වත්නි කර්ම විපාකයකින් ආපු එකක් කර්ම විපාකයකින් ආපු එකක් ඒ කර්ම විපාකෙන් ඔහු කරාම ආපු දේ පිරිතෙන් වළක්වන්නේ නැහැ ඒක මෙහෙම පින්වතුනි මේ පෘථුවිය අනිත් පැත්ත හරවලා ඒ පෘථුවිය ඇතුලේ තියෙන පෘථුවි රසය උඩට ගන්න පුළුවන් මුනිවරෙක් හිටියා මේ බුද්ධ ශාසනයේ මහමෙරු පර්වතයේ අතට අරගෙන පෘථුවි ඒක උඩ තියලා කුඩියක් අතින් ගත්ත භික්ෂුවක් වගේ සක්මන් කරන්න පුළුවන් භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ මාර්යාට තර්ජනය කරලා බණ කියපු භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි ඒ පූර්වරාමේ මහපොට ඇඟිල්ලෙන් සොලවපු භික්ෂුවක් හිටියා මේ බුද්ධ ශාසනයේ ඉරිදිමැතිකුටවත් සමවදින්ට බැරි වේගෙන් ඉරිදිවලට සමවදින්න නාගරාජෙක් හිටියා ඒ නාගරාජයා තමන්ගේ පෙනගොබෙන් මවාගත් පෙනගොබෙන් සිරකොට දමණය කරපු මුනිවරෙක් හිටියා නන්ද උපනන්ද නාගයා දමණය කරපු ඊරසන්ද මේ වගේ අද්දකින් ස්පර්ශ කරපු මුනිවරෙක් හිටියා මේ බුද්ධ ශාසනයේ ඔය ඔක්කොම කරපු මුනිවරයා තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොග්ගල්ලාන තරම් ඉරිදීෙන් අගතැම්පත් කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ හැරෙනකොට නැහැ කියලා පින්වත්නි එහෙව් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හොරු ගැහුවානේ හොරු ගැහුවානේ සතුරු කරදර යාවානේ දැන් හොරු ගහන්න සතුරු කඩු කිනිසි ඔසවාගෙන ගේ වට කරලා දවස් කිහිපයක් එක අම්ම කෙනෙක්ගේ ඉතින් ඒ අම්ම අඬාගෙන ඇවිල්ලා කියනකොට අපි කිව්වා පිරිත් ටිකක්වත් කියන්න ඉතින් කියලා අපි දන්නේ නැහැනේ ඔවා ඊට පස්සේ උන් දැ කොහොම හරි මෝර පිරිත අඟුලි මාල පිරිත කියලා පුතා තුනුරුවන්ට බාර කළා එදා ඉඳලා ඒ දෙට හොරු ආවේ නැහැ මේ අද කාලෙ විච් එකක් මම කිව්වේ ඉතින් ඔය සියලු ධර්මයේ දාන්න කෙනෙක් නේ මුගලන් මහරහතන් වහන්සේ ඇයි අර හොරු ගහනකොට උන්වහන්සේට ඒ හොරුන්ගේ ප්‍රහාරයට තුන්වෙනි වතාවේදී හරි මුහුණ දෙන්න උනේ පින්වත්නි කර්මයේ ඊසා දැඩි මහ විශාල සාමාන්‍යයෙන් ගින්නක් නිවන්නේ මොකෙන්ද ගින්දර නිවන්නේ මොකෙන්ද වතුරෙන් විශාල ගිනි කඳක් ඇවිලීගෙන එනකොට වතුර කලවලින් ඉස්සා කියලා ඒ ගින්දර නතර වෙන්නේ නැහැ. වතුර උඩක් ගින්දරපත් වෙලා යනවා. ඒ වගේ තමයි කර්මය බලවත් වාවට පස්සේ ඒකට විසඳුම් හරියන්නේ නැහැ. විසඳුම් හරියන්නේ නැහැ. පින්වත්නි හොඳ ඖෂධයක් තියෙනවා. මීපැණි කියලා කියන්නේ පුදුම ඖෂධයක්.
ඕකට විස බින්දුවක් දැම්මොත් එහෙම අච්චර ප්‍රනීත මේ පැණි ටික පවා විස වෙලා යනවා. ඒ වගේ ලොකු ආරක්ෂාවක් තියෙන කෙනෙකුට උනත් කර්ම බලවේගයක් ඉදිරිපත් වුණ ගමන් ඔහුගේ ආරක්ෂාව නැති වෙලා යනවා. මේ කාරණාවලින් තියෙන එකම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සසරෙන් ගැලවෙන්න කල්පනා කරනවා මිසක් වෙන විසඳුමක් නැහැ කියන එකයි. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න සමහර අයට දරුව නැහැ. ඔන්න පිරික්කි කියා වත් කර කර පතනවා. සමහර අයට ලැබෙනවා සමහර අයට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මූණෙල්ලගෙන ඉන්නවා. ඔන්න සමහර අයට ප්‍රශ්න එනවා හදි වුණියා. මේ එකක් ඉවත් කරගන්න උට තව එකක් කරනවා. ආරක්ෂාවල් දානවා කෙලවරක් නැහැ. ළඟදීන් අපි දන්න දරුවෙක්ගේ ගෙදර ඔන්න ඒ අය බනහලා දේශරණේට ඇවිල්ලා මෙතෙක් කාලයක් කරපු ඕන් නැහැ කියලා ගෙදර පිරිතක් කියන්න ඕන කිව්වා. මම ගෝ පිරිත කියන කලින් ඉස්සෙල්ලාම උඹලා මෙච්චර කාලයක් වලලාපු ඒවා අයින් කරපල්ලා කියලා. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ලොකු බකට් එකකින් එකක් තිබ්බා මේ බෝතල් යට කරපු ඒවා. ඕස් කියන්නේ ඔයාලා ගෙවල් වලුත් හැරෙව්වා නම් ටැටර භාගයක් ඇති බෝතල්. එච්චර මිනිස්සු යට කරනවා. එතකොට එකක් අයින් කරන්නේ තව එකක් දාලා. විසඳුමක් නැහැ. මේ ලෝකේ ප්‍රශ්න ඉවර කරගෙන මැරිච්ච කෙනෙක් නැහැ. එදිරි මේවට විසඳුම් කොහෙන්ද? ඊළඟට ඕන සමහර අය ප්‍රශ්න කියාගෙන අපිට එනවා. ඇත්තටම පින්වතුනි අත්දැකීමෙන් කිව්වොත් එහෙම 100ට 60කට වගේ ප්‍රශ්න විසඳෙනවා. 60කට වගේ මේ වත් පිරිතෙන් පින් කිරිල්ලෙන් ප්‍රශ්න විසඳෙනවා. 40ක් විතර ඉන්න ප්‍රශ්න විසඳෙන්නේම නැහැ. ඇවිලි ඇවිලි යනවා. ඉදර ඒ අය කියනවා කෝ ඉතින් අඟුලි මාල පිරිත අපි කිව්වනේ. කෝ රතන සූත්‍රය අපි කිව්වනේ. කෝ ආට අනාටි අපි කිව්වනේ. ඔය සූත්‍ර පිරිත අටම අපි කිව්වනේ. හයම කිව්වනේ. ඔය කියන විදිහට දුමුත් ඇල්ලුවනේ අපි. ඔය කියපු විදිහට වතුරත් පිරිත් කරලා බිව්වනේ. ඔය කියපු විදිහට යන්ත්‍රයකුත් දැම්මනේ. ඉතින් කෝ අපිට පිහිටක් නැහනේ කියනවා. පින්වත්නි අපි දැකලා තියෙනවා අතපය කොර වෙලා විවුලනා එක පිරිත් නූලෙන් නැති වෙලා යනවා. ඔළුව හොල්ලගෙන මායම් වෙලා ඉන අය එක පිරිත් වතුරෙන් ලෙඩේ සුව වෙනවා. මිනිස්යාගෙන් දහ දුක් විඳ විඳ ඉඳලා රුවන් අලි සෑයට ජීවිතේ පූජා කළා පිරිත් ටිකක් කියලා ඇවිල්ලා නිතර පිරිත් කියලා ප්‍රශ්න විසඳන අය ඉන්නවා. කෝ සමහර අයගේ කිසිම විසඳුමක් නැහැ. සමහර අයගේ ගෙවල් වල ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ වැරද්ද නිසා. ඔන්න පුතා ඉගෙන ගන්න නැහැ පාඩම් කරන්නේ නැහැ කියලා මේ අම්මා කෙනෙක් ආවා. ඊට පස්සේ මෙහෙමයි මට තේරුණා මේ ගෙවල් වල හරියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දරුවට බලපෑම් කරන එක. ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ අම්මයි පුතයි දෙන්නම ගෙනලා මං කිව්වා අම්මා මාසයක් මට දෙනවා නම් ඒ කියන්නේ පුතාගේ වගකීම දෙනවා නම් ඒ කියන්නේ පුතා ගැන මම බලා ගන්නවා. අම්මා අත දාන්න බෑ මේ ප්‍රශ්නෙට. හරි කිව්වා. මම කිව්වා මාසයක් අම්මා පුතාට ඉගෙන ගනින් කියලා කියන්න බෑ. බුදියා ගත්තක් කරබාගෙන ඉන්න ඕන. ඉස්කෝලේ ගියේ නැතක් කරබාගෙන ඉන්න ඕන. ක්ලාස් ගියේ නැතක් කරබාගෙන ඉන්න ඕන. හා කියලා. හැබැයි මම එයාලගේ ස්වභාවය බලලා එක කිව්වේ. පොරොන්දුනා පුතාට මම කිව්වා අම්මා කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්න මම අවවාද කරන්නම්. හැබැයි මං ගැන විශ්වාසයට අම්මයි අවවාද පිළිගන්නේ. උඹ පුළුවන් විදිහට පොත්පත් බලපන්. ඒ ළමයා කැමති වුණා. මාසයක් ගිය තැන ආවා. මං කිව්වා දැන් කොහමද? දැන් නම් පුතා හොඳයි හාමුදුරනේ කිව්වා. මං කොහේ නම් තව මාසයක් ඕන. ඕන ඕම ඕමින විභාගෙට ලං වුණා. ඒ පුතා ඉහළින්ම පාස් වුණා. මම පිරික් කිව්වෙත් නැහැ. නූල් දැම්මෙත් නැහැ. මොකක්වත් නැහැ. ඒ ගෙදර ප්‍රශ්නේ අර අම්මගේ කට.
තව ලස්සන කතාවක් කියන්නම්. හරි යගේ මේවා. මේවා උපක්‍රම ප්‍රශ්න විසඳ ගන්න. මං ඉස්සල්ලා කිව්වා පිරිතේ යගයක් තියෙන බව කිව්වා මම. ඔප්පු කළා. මේ කියන්නේ වෙනත් උපක්‍රම. ඔන්න ගෙදර මිනිසයා මාව කන්න හදනවා ගෙදර එකම ගොහරි කියලා අම්මා කෙනෙක් බේක් ගන්න ඇවිල්ලා. ඊට පස්සේ අර දොස්තර මහත්තයා හරි නෝනක් කාරයි. දොස්තර මහත්තයා මේ කියලා හරි මං ඒක විසඳන්න. ඒක මෙහෙමයි කරන්නේ. මේක කෙමක්. ඔන්න ඔයාලටත් හොඳයි මේ කෙම. හරි යගේ ඈ හොඳට අහගන්න. ඒ කෙම තමයි මහත්තයා ගෙදරට එනකොටම ඔයා ඉස්සල්ලාම ගේ හරි මැද මේසේ වතුර බෝතලයක් තියන්න. තියලා මහත්තයා ගෙදරට ආපු වෙලාවේ මහත්තයාට වචනයක් කතා කරලා වතුර බෝතලෙ බොන්න. මහත්තයා කතා කරන්න හදනකොටම ඔයා වතුර බොන්න. මේ විදිහට වතුර බෝතලෙ බොන්න ඕන පැයක් ඇතුළත. ලීටර එකමාරේ වතුර බෝතලෙ. මේ විදිහට සතියක් කරලා එන්න කියලා. සතියෙන් ප්‍රශ්නේ විසඳුණා. මොකද්ද ප්‍රශ්නේ? ඒකේ කට. අයියර දැන් මෙයාට හිත තියෙන්නේ වතුර බෝතලේ පැයක් ඇතුළත බොන එකයි. බනින්න අමතක වෙනවා. මම කියන්නේ නිකමට කරලා බලන්න කිවල් වල. උපක්‍රමෙන් ප්‍රශ්න විසඳෙනවා. වාචාල කටවල් තියාගෙන මේ බුද්ධ ශාසනය හැල්ලු කරන්න හොඳ නැහැ ප්‍රශ්න විසඳින්නේ නැහැ කියලා. ප්‍රශ්න විසඳින්නේ නැහැ කියලා පිරිත හැල්ලු කරන්න හොඳ නැහැ. විශ්වාසයෙන් පිරිතක් කියනවා නම් නීවරණ වලින් යට නොවුන හිතකුත් තියෙනවා නම් කර්ම බලවේගයකින් උත් බැටකම් නැත්තම් පිරිතේ ආනිසංසය ඉන්නවාමයි. නමුත් විශ්වාසෙත් නැතුව නීවරණ වලිනුත් බැටකක කර්ම බලවේගිකුන් තින්නෝ නම් ඒ ඇයිට පිහිට අඩුයි. පින්වත්නි විශ්වාසෙ නැති ඇයටත් විශ්වාසය ඇති කරවන්න පුළුවන්. දැන් ලොකු සාවින්නාස ඒක කළේ මහමෙවුනාවෙන් පිරිත ගැන විශ්වාසය ඇති කළා. ඇත්තටම ඇති කළා. ඊළඟට සිංහලට පරිවර්තනය කරලා අර්ථ කියලා දීලා අර අර්ථ විමසවිමස කියනට හිතේක පිහිටියා. නීවරණත් දුරු කළා. අර පිරිතේ ආනිසංසය ඉන්නේ නැති බාධා දෙකක් අයින් කළා. අනිත් එක සසරින් එන්නේ කර්ම බලවේගී. පින්වතුනි මෙහි අවසානයේ මම ඉතුරු කරගත්ත අපූර්ව දහම් පරයය. මට මෙච්චර කතා ගොඩක් කියලා මෙතෙන්ද තමයි ඔයාලව ගේන්න උවමනාව තිබ්බේ. ඒ තමයි එක එක්කෙනාගේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. දරුවෝ නිසා විඳවනවා, දෙමව්පියෝ නිසා විඳවනවා, ස්වාමියා නිසා විඳවනවා, බිරිඳ නිසා විඳවනවා, රැකියා ස්ථානය නිසා විඳවනවා, ඉගෙන ගන්න දේවල් නිසා විඳවනවා, ඊළඟට ඉඩම් කඩම් නිසා විඳවනවා, ඉන්න තැනක් නැතුව විඳවනවා, මානසික ප්‍රශ්න නිසා විඳවනවා. කොයින් හරි මිනිස්සුෙකුට කොයින් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් උපමාවට ඉන්ටර්නෙට් ෆෝන් කතා ඇරන් උපමාවට කාමයේ නිසා මුන් විනාශ වෙලා කියලා කියනවා. ඔයාලා හිතන්නේ ෆෝන් ටික ඔක්කොම අයින් කළොත් ඔක්කොම මහාන වෙයි කියලාද? නෑ. එහෙමනම් මීට අවුරුදු 15කට 20කට කලින් ෆෝන් කතා නැහැ. එහෙනම් ඒ කාලේ දහස් ගණන් මහන්න වෙන්න දෙපෑය. ඒ කාලේ ෆෝන් නැති වුණාට මිනිස්සු හොර රහසේ තම තමන්ගේ කාම එක එක විදිහට භුක්ති විඳා. ලොකු ලොකු හොටෙල් නැති කාලේ ඔය එක එක පොල් අතු කඩවල් වලින් මිනිස්සු කෑවා. හැබැයි ඔක්කොම කෑම නෙවෙයිද? ඒ වගේ ආච්චි අම්මලත් වයසට ගිය උන්දලත් ඒ කාලේ එක එක විදිහට කාමයේ භුක්ති විඳා. පැල්පත් වලින් කෑවා වගේ. දැන් ඉන්නේ උන්ට තරුපහේ හොටෙල් හම්බුණා වගේ ෆෝන් එක හම්බුණා. හැබැයි කොයි විදිහට කෑවත් කෑම කෑමමයි. ඒ නිසා අපි උපමාවට තේරෙන්නයි වර්තමානයේ උදාහරණ ගන්නෙ.
නමුත් මිනිසුන්ගේ හිතවල තියෙන ප්‍රශ්න කරදර දුක් කන්දරා මේ ලෝකේ පවතින දේවල් පිහිටක් පිළිසරණක් පිණිස මේ වතපිරිත කියලා ඇත්තටම පින්වත් සමහර අය පිරිත් කියලා පිරිතේ ආනිසංස විදිහට බොණේක නතර කරලා තියෙනවා අපි නොදන්නව උනාට එයාගේ බීමනාව තියෙන්නේ අමනුෂ්‍ය බලපෑමක් එක්ක ඒක පිරිත් බලෙන් යනකොට අඩු වෙලා යනවා සමහර අයගේ කාම තෘෂ්ණාව සම්තරපණය වීම තියෙන්නේ අර අමනුෂ්‍ය බලවේගයත් ඒක පිරිත් බලෙන් නැති වෙලා යනවා ඒ නිසා පින්වත්නි සමහර අයද නැති වෙන්නේ එතකොට මම මේ කියන්න හදන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයකට විසඳුමක් කොහොමද හොයාගන්නේ මේ බුද්ධ ශාසනය පරිපූර්ණයි එස කොහේ හරි ඔකට උත්තරයක් ඇති ඒ උත්තරයක් තියෙන තැනක් හම්බ වුණා ප්‍රශ්න ඉදිරියේ කරදර ඉදිරියේ පීඩාවෙන් ශෝකෙන් ලෝක සත්‍යය වැසෙද්දී ඔවුන්ට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ ධර්මයේ දේශනා කරන්නේ නාරද මහරහතන් වහන්සේ න සෝචනාය පරිදේවනාය අත්තෝ අලම්බෝ අපි අප්පකෝපි සෝක කරන්න එපා කියලා කියනවා ඊළඟට වැළපිලා සෝක කළා පපුවේ අත් ගහලා තේරුමක් නැහැ කියනවා ඔයාලා අඬපු එකේ තේරුමක් තියෙනවා නම් ආය අඬන්න ඕනේද අඬපු ඇඬිලි හැටියට තමන්ගේ මිනිස්සයා ඉදිරියේ කොච්චර කඳුළු සලසලා තියෙනවද ඒ කඳුළු තවම මිනිහට තේරුන්නේ නැහැ. දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේ කොච්චර කඳුළු සැලුවද ඒ කඳුළු දරුවන්ට තවම තේරුන්නේ නැහැ. මිනිසු මැරෙනකොට කොච්චර ඇඬුවද ප්‍රශ්න එනකොට කොච්චර ඇඬුවද කඳුළු නිසා ප්‍රශ්න විසඳුන්නේ නැහැ. අපි දුකට එක එක ඒවා කියනවා කියපු ඒවා නිසා ප්‍රශ්න විසඳුන්නේ නැහැ තවත් ඇවිලුණා මිසක්කා ඇත්තටම වින්වත්නි අපිට මොලේ කලඳක් ආවනම් මොලේ කලඳකින් ජීවිතය දිහා බලන්න පුළුවන් නම් ඇත්තටම තේරෙනවා වැඩක් නැහැ අඬලා අපිට වෙච්ච දේවල් කියලා වැඩක් නැහැ ලෝකෙට ඒවා තේරෙන්නේ නැහැ වින්වත්නි දැනෙන්නේ නැහැ ඒක සෝචන්ත මේනම් දුකිතං නිදිත්වා පච්චත්තික අත්තමනා භවಂತಿ ශෝකෙන් මෝනේ ළඟින් ඉන්නකොට තරහකාරයන්ට නම් හොඳයි අන්න අර කිට වැඩි වැරදිලා අපි කෙනෙකුට තරහයි නම් එයා hina වෙලා ඉන්න එකටද අපි කැමති මෝනේ ළඟින් ඉන්න එකටද හිනා වෙලා ඉන්නට කැමති නැහැ. හිනා වෙලා ඉන්නට කැමති නැහැ. මොලේ කල්පනා කරන්න කිව්වා. මෝල එල්ලගෙන ඉන්නකොට හතුරන්න නම් හොඳයි. හතුරන්න නම් හොඳයි. යතෝච කෝ පඬිතෝ ආපදාසුන වේදති අත්ත විනිච්ඡයන්්‍යෝ පච්චත්තිකාය දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරං පුරාණං කියන නුවණ තියෙන එකෙක් නම් ඕක කල්පනා කරනවා කල්පනා කළා හතුරෝ සතුටු කරන්නේ නැහැ කියෝ හතුරෝ සතුටු කරන්නේ නැහැ ඊළඟට මෝනේ ළඟින් ඉන්නකොට තමන්ට ආදරය කරන අය දුක් වෙනවද සතුටු වෙනවද තමන්ට ආදරෙන් ඉන්න අය පුතා මෝනේ ළඟින් ඉන්නකොට අම්මයි තාත්තට ඒක දුකක්ද සැපක්ද ඇයි දෙයියනි අපිට ආදරයයිට දුක් දෙන්නේ අපිට අවදානේ ගන්න මූණු එල්ලගෙන අපිට ආදරය කරන අයට දුක් දෙන්න එපා ඒ නිසා අඩුම තරමේ ප්‍රශ්න විසඳෙන්නේ නැති ප්‍රශ්න ඉදිරියේ hina වෙලාවත් හිටපල්ලා කියනවා සතුරෝ සතුටු නොකට මිතුරන්ට දුක් නොදී මේකට නුවණ ඕන මේ ටික තේරෙන්න
ඊට පස්සේ කියනවා ජපේන ජප කරලා පිරිත් කිය කියා ඉන්නවා කියන්නේ එක්තරා ජපය ජපය කියන්නේ නැවත නැවත කියනවා මන්තේන කතා කර කර සුභාසිතේන සුභාසිත දහම් වලින් අනුප්පදානේන පවේනියාව පරපුරෙන් එන දාන දීලා යතා යතා යත්ත ලබෙත්තත්තන් තතා තතා තත්ත පරක්කමෙය ඒව කරපල්ලා කියනවා එක්ක කී කියයින්ද කියනවා මොනහරේ අර ප්‍රශ්නේ අමතක වෙනකම් එක්ක කතා කරන්න කියනවා සුභාසිත ධර්මය එහෙම නැත්නම් අනිත් අයගෙන් දහන් අවවාදයක් ගන්න කියනවා මේ දෙන්නේ අවවාද මේ සෑම බණක්ම දහන් අවවාදයක් විසඳුමකට ප්‍රශ්නයකට විසඳුම් ඔය ඔයා ඉඳලා විසඳුම් නොලැබුණ කෙනෙකුට මම මේ කියන දේ මිහිරි අතිශය මිහිරි හැබැයි මේවා පියවරට යන්න ඕන මුලින් කල්පනා කළා මේ මූණු එල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ මේ ප්‍රශ්නේදී අපිට තියෙන ප්‍රශ්නයක් ආපු ගමන් එල්ල ගන්නවා අනිතයට කියන්න ගන්නවා එහෙම කරන්න එපා කියනවා ඊළඟට කරන්න කියනවා මොන පිරිත් කියන්න කියනවා ඒකනේ මේ ජපේන තියෙන්නේ අපිට තියෙන ජපේ පිරිතනේ මහා සෑය ළඟ බෝධි ළඟ පිරිත් කියනවා ගෙදර පිරිත් කියනවා මේ ප්‍රශ්න වල විසඳුමක් එනක ඊළඟට කතා කරනවා හොඳ දහම් කරුණ මේ ප්‍රශ්නේ ගැන තේරෙන අයත් එක්ක කතා කරනවා ධර්මයේ කතා කරනවා ඊළඟට ධර්මෙන් අවවාද ගන්නවා ඊළඟට ප්‍රවේණි දාන දෙනවා දාන දෙන්න පටන් ගන්නවා අද කවුද ප්‍රශ්න ඉදිරියේ දානයක් දෙන්නේ හාඳුරනේ මේ දවස්වල කරදර වැඩි අපේ දානේ දෙන්න ලැබෙන්නේ නැහැ එවැනි ඒවා අපි අහලා තියෙනවා හාඳුරනේ මේ දවස්වල අපිට කරදර වැඩි මේ දානේ පිම්බලෙන් අපිට සෙත් වේවා කියන ඒවා ඇහෙන්න ලැබෙනවා අඩුයි එක්ක දේව දාන මුරුතෙන් දාන සංඝ දාන කිලාන දාන අසරණ අයට දාන අබේ දාන බලන්න අර සත්තු නිදාස් කරන්න එහෙම යොමු කරන ඒවා කොච්චර වටිනවද කියලා මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න මොන හරි දානයකට යොමු වෙන්න කියනවා ප්‍රශ්න විසඳෙන්නේ නැත්තම් ඊට පස්සේ යතා යතා යත්ත ලැබෙත් අත්තන් යමක් කරාට පස්සේ අර හිත සංසිඳුවා ගන්න පුළුවන් නම් ඒ ඒ ආකාරයෙන් කරන්න කියනවා ඊළඟට සචේ පජානෙය අලබනෙයෝ මයාච අඤ්ඤේනවා ඒ සත්තෝ මාත් මේ විදිහට ඔය කියපු දේවල් මමත් කරනවා අනිත්‍ය පුළු පුළුවන් විදිහට මට සෙත් පතනවා උදව් කරනවා තේරුණාද මම කියන එක? එහෙමත් කරලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එහෙමත් කරලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අසෝචමානෝ අනේ ශෝක කරන්න එපා. දුක් වෙන්න එපා. අදිවාසෙය ඉවසපල්ලා කොහොමද ඉවසන්නේ කොහොමද අඬන්නේ නැතු ඉන්නේ ඔය අන්තිම වෙලාවේ කම්මන් දල්ලන් කින්ති කරෝමි දානේති කර්මී දැඩි වූ කල මා කුමක් කරන්නද කර්මී දැඩි වෙලා නැත්තම් පිරිත් කියනකොට සුභාසිත අවවාද ගන්නකොට ඊළඟට ප්‍රවේණික දාන දෙනකොට දහම් කතාවේ දෙනකොට පින් කරනකොට හිනා වෙලා සතුටෙන් ඉන්නකොට ප්‍රශ්න විසඳෙන්න ඕන. ඔය එක ක්‍රමයකින්වත් ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කර්ම බලවේගෙ දෙඩි වෙලා. ඒ වෙලාවට සත්‍ය දේ හිතන්න කිව්වා මගේ කර්ම බලවේගෙ දෙඩි කියලා. කර්මානුරූපව ලැබිච්ච මිනිස්සෙක් ලැබිලා තියෙන ඔයාලට කර්මානුරූපව ලැබිච්ච ස්වාමියෙක් ලැබිලා තියෙන්නේ කර්මානුරූපව ලැබිච්ච දරුවෙක් ආවේ බඩට
කර්මානු රූපව රස්සාවක් හම්බ වුණේ රියදුරු මහත් එක්ක ඉන්නවා නම් මුළු ජීවිත කාලෙම සුක්ඛානම එක තැනක ඉඳලා වාහනේ ගියාට ගම් නියංගම් පාස් වුණාට ඔහු කරන්නේ සුක්ඛානම කරකන එක මේක තමයි ජීවිත කාලෙම ජොබ් එක කර්මානු රූපව දුන්නේ දහතුන් වසරක් අපි ඉස්කෝලේ ගිය හරි අමාරුවෙන් අපි අමාරුයි අපිට රස්සාවට හම්බුනොත් ගුරුපත් වීමක් මැරෙන කල් යන්න ඕන අපිට නම් අස්වැසිල්ල තියෙනවා ඒ ලෙවල් වලින් ඉවරයි කියලා ගුරුවරු ඒ ලෙවල් පන්ති කීයකට ගන්නවද අපිට එක පීරියඩ් එකක් ඕෆ් පීරියඩ් එකක් තියෙන්න පුළුවන් ගුරුරුන්ට ඒ නැත. ගෙදර ප්‍රශ්න පිට ඇවිල්ලා මෙතන උගන්වන්න ඕන. කර්මානු රූප දුන්නේ. හරි පුදුමයි මේවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවට පස්සේ එල්ලගෙන හති කොන කඳුළු සලාගෙන දෙස් දෙවල් තියේ තියා යන්න එපා. මුලම වරදිනවා එතකොට. පොඩ්ඩක් සංසිඳින්න. හිනා වෙලා ඉන්න ඊට පස්සේ මේ විදිහට උපදේශ අරගෙන දහං අවවාද අරගෙන වත පිරිත කියාගෙන මේ වගේ පිරිත් පින්කම් වලට සහභාගී වෙලා ඊට පස්සේ දාන මාන ටික මෙතන එක්කෙනෙක් නැතුව ඇති පවුලේ කරදර වැඩි කියලා දානි දීපු කෙනෙක් බොහෝ විට දාන දෙන්නේ අනේ පහුගිය කාලේ ගොඩාක් කරදර තිබ්බා දැන් තමයි යහමින් පිළිවෙලක් උනේ දැන් දානයක් දෙමු එහෙම නේද තියෙන්නේ බණ පොතේ එහෙම නෙවෙයි තියෙන්නේ කරදර වැඩි වුණාම දන් දෙන්න බලවත් යමු වෙනවා නිතර 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 පිරිත් කියන්නේ ගොඩක් අය කරදරයක් ආවට පස්සේ කලින් පිරිතට යොමු වෙලා නැහැ හුරු වෙලා නැහැ මේ පෞල් ප්‍රශ්න තියාගෙන අමනුෂ්‍යයන්ගෙන් බැට කාගෙන ඉන්න වෙලාවේ දෙනවාට නට ඒක කියව ගන්න බෑ යකා යසට සතුටින් ඉන්නත් ඔය බොරු කියන්නේ ඒ තනි කර පච්ච කියවෙන්නේ නැහැ කලින් හුරු කරගෙන නැහැ අහලා නැහැ කනට ඊළඟට සාකච්ඡා කළා නෑ විසඳුම් ගන්න නෑ විසඳුමක් තියෙන්න ඕන මේ ප්‍රශ්නවලට මේ ප්‍රශ්නවලට විසඳුම් එනවා ධර්මයේ නැවත නැවත අහනකොට හැම ධර්ම දේශනාවකම බලන්න මොකක් හරි හැදෙන්න දෙයක් තියෙනවා මේ ක්‍රමෙත් අපි ඉගෙන ගත්තේ ධර්මයෙන් ඒසත් ධර්මයේ මහන්ඳ තිසරණේම හිත පිහිටව ගන්න මේකේ පිහිටක් තියෙනවමයි කියන ශ්‍රද්ධාවට එන්න. පිංගතුනි පිරිත් කී කියා තිසරණේ හිට පිහිටවගෙන මේ ප්‍රතිපදාවය. කර්ම විපාක පිළිබඳව තියෙන දැක්ම අතිශයින් බලවත්. සුගති උපද්දනවා කර්ම විපාක පිළිබඳව තියෙන දැක්ම. කර්මාන රූපව මට ලැබුණ මිනිස්යානේ කියලා කවුරුත් හිතන්නේ නැහැ. හිතන්නේ මේක හොඳ නෑ මේක හොඳ නෑ මේක හොඳ නෑ කියලා තවක් කෙනෙකුට ඊළඟට දරුවන්ගෙන් දුක් ගින්දර එනකොට කර්මාන රූපව මට ලැබිච්චේ උන්නේ කියලා හිතන්නේ මුං හැදුවට වැඩිය හොඳයි කියලා තමන්ටත් සාප කරගන්නවා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩනකොට ඒක තමන්ට සෙත පිණිස එනවනම් මට මෙහෙම වෙලා මදි මට මෙහෙම වෙලා මදි කියනකොට තමන්ටම සාප එනවද නැද්ද එනවා සාපේ ඒ නිසා කට වරද්දගෙන තින්නේ දැන් දැන්වත් හැදෙන්න ඒ නිසා කර්මාන රූපව අපිට උරුම වෙච්ච දේවල් කියලා අවසානයේ හිත හදා ගන්න ඒ නිසා අපිටත් තිසරණේ සිත පිහිටවගෙන මේ පිරිත් දේශනාදී දේශනා ශ්‍රවණය කළා පිරිත් ධර්මයේ ධාරණය කරගෙන ගෞරවයෙන් ධර්මයේ පරිශීලනය කරගෙන මේ බුද්ධ ශාසනයේ තියෙන විදිහට වත පිරිත කරගෙන දම්පැන් දීගෙන
මනුෂ්‍ය කර්මාන රූපව ඉපදින චුත වෙන හැටි ගැන ධර්මයෙන් තේරුම් අරන් සසර ගැන තේරුම් අරන් මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න බුදු සසුනේ පිහිට ලැබේවා කියලා සාදු කියන පින්වත්නි අද පින්නවල මහමෙවුනා භාවනා සුඛුවේ පරිත්‍රාණ ධර්ම දේශනාවට පෙරයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළේ ඉතින් සියලු දිනාට සෙත් පිණිස ඉතින් අද දවසේ ධර්ම දේශනාවෙන් රැස් වුණ සියලු පින් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිසරු වඩා වර්ධනය වෙත්වා පුණ්‍ය ආනුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ පින් තුන් දැහැමින් රැකගනිත්වා රැස්කල අපමණ පින් සතුටින් අනුමෝදන් වෙත්වා